හිතවත් සෞරදී ඉන්නේ මේ ලෝකේ ක්‍රමවේදයක් තියෙනවා ඕනෑම සංකීර්ණ කාරණා ඉතාම පහසුවෙන් අපේ මොළේ ඇතුළට දාගන්න මේ ක්‍රමවේදය මම ප්‍රායෝගිකව අනුගමනය කරනවා මේ තියෙන්නේ මගේ සටහන් පොත දැන් මේ සටහන් පොත දැක්කම ඔයගොල්ලන්ට හිතේවි මේක නිකන් කටු සටහනක් වගේ කියලා හැබැයි සෞරදී මේ තනි පිටුවක් ඇතුලේ ඉතාම විශාල දැනුම් සම්භාරයක් ගැබ් වෙලා තියෙනවා මට අවශ්‍ය වෙලාවකට ඒ දැනුම මට ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ සංකීර්ණ කාරණාව ඔබට හමු වෙන්නේ යම්කිසි ඔබ සහභාගී වෙන මීටින් එකකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සහභාගී වෙන යම්කිසි දේශනාවකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ විසින් පරිකල්පනය කරන ලද යම්කිසි සංකල්පයක් ඇතුළේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතාම සංකීර්ණ ආකාරයේ ගණිත ගැටලුවක් ඇතුළේ වෙන්න පුළුවන්. හැබැයි සෞර්ධිනේ ඔය මොන විදිහට වුණත් ඒ සංකීර්ණ කාරණාව හම්බෙන්නේ මම ඔබට පොරොන්දු වෙනවා මම අද කියලා දෙනවා හරිම සුවිශේෂ ක්‍රමවේදයක් මේ දැනුම ඔබේ මොලේ ඇතුළට ඉතාම කාර්යක්ෂමව දාගන්න. දැන් සෞරදීනේ ඔය කාරණාම ඔබට කියලා දෙන්නේ නිකන් නෙමෙයි. දැන් ඔබ ශිෂ්‍යයෙක් කියලා හිතන්නකෝ. ඔබ ශිෂ්‍යයෙක් නම් මේ දේවල් ග්‍රහණය කරගැනීමේ හැකියාව. ආ ඒ වගේ මේ ස්මරණය කිරීමට ඒවා යෙදීමට තියෙන හැකියාව මේ ඉතාම ඉහළ මට්ටමනේ මේ ක්‍රමයෙන් ගොඩනගන්න පුළුවන්. මේක විද්‍යාත්මකව කරලා තියෙන දේවල්. ඔබ ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ වෘත්තිකයෙක් කියලා හිතන්න. වෘත්තිකයන්ට අවශ්‍ය මොකද්ද? ජජ්මන්ට් එක. ඒගොල්ලන්ගේ විශේෂීත්‍රේ යමක් විශේෂිතේ යම් කිසි දෙයක් කියනකොට ටග් ගාලා ඒක කියා ගන්න පුළුවන් වෙන්න ඕන ක්ලික් වෙන්න ඕනේ ආ ෂාප් වෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් කෙනෙක් වුණාම අන්න ඒ හැකියාව මේ ක්‍රමය තුලින් ඔබට ගොඩනගා ගන්න පුළුවන් ඒ වගේම ඔබ ශාස්ත්‍රාලිකයෙක් නම් ආ ඒ වගේම විද්‍යාර්ථියෙක් දේවල් හොයන මනුස්සයෙක් නම් දේවල් කියවන කෙනෙක් නම් තමුන්ගේ දැනුම ඒ වපසරිය වැඩි කරගන්න උත්සාහ කරන කෙනෙක් ඉතින් සාවධානී අන්න ඒ වගේ දැනුම් ක්ෂේත්‍රය පුළුල් කර ගැනීම සඳහා ඉතාම සාර්ථක කාර්යක්ෂම ක්‍රමවේදයක් මේක විදිහට භාවිතා කරන්න පුළුවන්. මේක කියලා දෙන්නම් අද. ඉතින් සෞරදීනේ අපි ජීවිතේ හැමෝම අපි ඉස්සරහට යන්න උත්සාහ කරනවානේ. අපේ ජීවිතේ අපිට තියෙන යම් කිසි විභවයක් වේද ඒක ලබා ගන්න අපි හැමෝම විවිධාකාර උත්සාහ කරනවා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒකට අපි දාන එෆෝට් එක අපි දාන උත්සාහය කාර්යක්ෂම නැත්නම් අපරාධය. මිනිස්සු උත්සාහවන්ත වෙනවා. නමුත් ඒ උත්සාහය නිවැරදි ක්‍රමවේදය මතින් කරොත් ඒගොල්ලන්ට වඩා සාර්ථක උදයක් ලබා ගන්න පුළුවන්. අමාසනාවට මේ කරන ක්‍රමයේද ගැන කතා බහ බොහොම අඩුයි. ඉතින් අද එහෙම නෙමෙයි. මේ විද්‍යාත්මක වශයෙන් මේ කාරණා අපි කතා කරනකොට අපි හැමෝටම එක තැනක ඉඳලා මේවා කතා කරන්න පුළුවන්. සෞදිනේ ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදය. මේ සංකල්පයන්ගේ පැතිරියම අපේ සමාජය තුළ අපිට බොහෝ ඉවහල් වෙනවා. අපේ ඒ පුද්ගලයන් ලෙස අපි බලාපොරොත්තු වෙන විභවයට ළඟා වීම සඳහා එලෙසම සමාජය තුළ ඒ විභවය ගොඩනගලා රටක් ඉදිරියට යාම සඳහා ඉතින් මම හිතනවා මේ සංකල්පයන් වැදගත් වේවි කියලා එලෙසම මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා මේ කාරණාවට සාවධානව යොමු කරගන්න මේක අතිශය වැදගත් මම කියවනේ මේ කාරණා අපි කතා කරන්නේ ජීවිතයේ හරයක් සොයන අය සඳහා නේද ජීවිතේ අපිට ලැබෙන වටිනාම දේ තමයි අපේ ජීවිතේ ජීවිතේ වැදගත්ම දේ ජීවිතේ. අපිට යමක් වැදගත් දෙයක් ලැබුවා අපි මොකද කරන්නේ? අපි ඒක ආයෝජනය කරන්න ඕනේ. එහෙම නේද? ඉතින් අපේ ජීවිතේ අපි සුදුසු දේවල් සඳහා ආයෝජනය කරනවා. ඉතින් ඒ මේක වැදගත් දෙයක්. වැදගත් දෙයකට ආයෝජනය කරන කාලයක් කියලා හිතන්න. සෞරදීනේ මේ සමාජය තුළ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒක තමයි මේ ලෝකයේ මේ දේවල් බුද්ධිමය වශයෙන් කරන්න පුළුවන් සමහර කොට්ටාසයකට විතරයි. සමහර කොට්ටාසයකට එහෙම අපහසුයි කියලා. ඒක මිනිස්සු හදාගත්ත කතාවක් වුණාට සෞර්ධේනි නමුත් විද්‍යාත්මකව ගත්තහම එහෙම එකක් නැහැ. මේ ලෝකෙ මේ මෝඩයි කියලා මේක කරගන්න බෑ අල්ලගන්න බෑ විශයක් අල්ලගන්න බෑ මේක ස්මාර්ට් වෙන්න බෑ කියන જાතියක් නැහැ මේ ලෝකෙ. ඕනෙම කෙනෙක්ට ඕනෙම විශයක් ඕනෙම මට්ටමට අරගෙන එන්න පුළුවන් එයාගේ මොළේ ඇතුලේ. කිසිම බාධාවක් නැහැ. ඒක ගෙනෙන්න පුළුවන්. ඒක එකකට දරන්න තියෙන ආයාසය අඩු වැඩි වෙන්න පුළුවන්. සෞරදීනි ඒක මේ වගේ දෙයක් කියලා කියනවා. මම ඔබට මේක උදාහරණ ඇසුරෙන් කියලා දෙන්න මේ වගේ දෙයක්. හිතන්න ඔබට කිලෝමීටරයක් ඇවිදින්න දෙනවා පුද්ගලයෙක්ට. මම මේක ලස්සන උදාහරණයක් උත්තර මේක වදින්නද කියලා දෙන්නේ. කිලෝමීටරයක් ඔබට ඇවිදින්න කියලා කියනවා. සෞරදීනි හවස පොඩි තේ එකක් බීලා ආ නිදහසේ ඔබට කිලෝමීටරයක් ඇවිදින්න පුළුවන් කිසිම ගාණක් ඔබට ඇඟට නොදෙනි. එහෙම නේද? නමුත් හිතන්න ඔබට කිව්වයි කියලා මෙහෙම ඔය කිලෝමීටරේ දුර ඔබට දුවන්න කියලා කිව්වයි කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? ඔබ දුවනවා. ඔබට සාමාන්‍ය මීටර 300ක් සාමාන්‍ය කෙනෙක්ට මීටර 300ක් විතර ගියාම හති වැටිලා අදුවා ගන්න බැරි වෙලා
මේ කකුල් රිදෙන්න අරගෙන නවතින ඔබ. ඒ සාමාන්‍ය දුවන්න කියලා කිව්වොත්. නමුත් ඔබට කියන්න කිව්වා කියන්නේ ස්ප්‍රින්ට් කරන්න කියලා. ඒ කියන්නේ වේගෙන් දුවන්න කියලා ස්ප්‍රින්ට් කරනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මීටර් 100ක් දුවනකොට අපි දාලා වැරෙන්න වගේ මේ අමාරු වෙනවා. එකම ශරීරය එකම කෙනා මොකද වුනේ අර සාමාන්‍ය මට්ටමින් දුවගෙන යනකොට එයාට කිලෝමීටරේ දුවන්න දැනුනේවත් නැහැ. නමුත් වේගෙන් දුවන්න කියාම මොකද වුනේ? එයාට හති වැටලා නතර වුණා. අපේ ශරීරයේ ස්වභාවය එලෙසයි සෞදීනි. මෙතන මොකද්ද වුනේ? එකම දුර එකම ප්‍රමාණය තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. නමුත් මේ අවස්ථා තුනේදී ශරීරයේ මත තියෙන ලෝඩ් එක එහෙම නැත්නම් ශරීරයේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය වැඩි. තේරෙනවා ශරීරයේ මත තියෙන ලෝඩ් එක වැඩි. සෞරදීනි ඔන්න ඔය වගේම සංකල්පයක් තියෙනවා අපේ කොග්නිටිව් ඩයිමෙන්ෂන් එක සඳහා. ඒ කියන්නේ බුද්ධිමය මානය සඳහාත් ඔන්න ඔය වගේ දෙක දේවල් පරිකල්පණය කිරීම සඳහාත් ඔය වගේම තීරිකක් තියෙනවා. සෞරදීනි ඒකෙන් කියන්නේ මේකයි. මේ ලෝකේ මිනිස්සුන්ට දේවල් ඉගෙන ගන්න පුළුවන් නම් ඉහළ මට්ටමට පරිකල්පණය කරන්න පුළුවන් නම් ඒ පරිකල්පණය කිරීමේ ඉහළ මට්ටමකට එළඹෙන්නේ කොග්නිටිව් ලෝඩ් එක මැනේජ් කරන්න පුළුවන් ආයතයි. සාමාන්‍ය වශයෙන් කියන්නම් හිතන්ද යම් කිසි විෂයක ප්‍රාමාණික දැනුමක් ගන්නවා කියන එක අර කිලෝමීටරයක් ඇවිදීම කියලා. දෙන්නානේ සවරදීනි. හරියට තමුන්ට ශරීරයට හැකි තමුන්ගේ මොළයට හැකි ලෝඩ් එක කළමනාකරණය කරන කෙනා දන්නවා මොකද්ද ගන්න ඕනේ පේස් එක කියලා. තේරුණා නේද? කොග්නිටිව් ලෝඩ් එක වැඩි කරගත්තු කෙනාට සවුරුදේනි අර විෂය අල්ලගන්න මොකද කරගන්නේ? විෂයෙන් භාගයක් විතර කියලා දෙනකොට එහෙම නැත්නම් මේක විෂයක් ගිනගෙන ඉගෙන ගන්න අදහසින්නේ මීටින් එකක් වෙන්න පුළුවන්. පොතක් කියවනවා වෙන්න පුළුවන්. ඩොකියුමෙන්ටරියක් අහනවා වෙන්න පුළුවන්. යම්කිසි කතාවක් යම්කිසි දෙයක් තේරුම් ගන්න උත්සාහ වෙන්න පුළුවන්. සවුරුදේනි කොග්නිටිව් ලෝඩ් එක මැනේජ් කරන්න බැරි නම් ඒගොල්ලන්ට මනසේ තියෙන ඒ පරිකල්පන වශයෙන් ලැබෙන මේ ආයාසය මැනේජ් කරන්න බැරි කෙනාට ඒ අවශ්‍ය ප්‍රාමාණික බුද්ධි මට්ටමට එළවෙන්න බැහැ. සෞරදීනි මේකට කියනවා කොග්නිටිව් ලෝඩ් තියරි කියලා. ඉතාම රෙස්පෙක්ටඩ් ඉතාම ගරුත්වයට පත්වෙච්ච කාරණාවක් විශේෂයෙන්ම මේ දේවල් පරිකල්පනය කිරීමටත් ඉගෙන ගැනීමටත් තියෙන හැකියාව වශයෙන් ගත්තා. එතකොට සෞරදීනි මේ ලෝකේ හොඳට ඉගෙන ගන්න පුළුවන් අය හොඳට දේවල් ග්‍රහණය කරන්න පුළුවන් අය හොඳ ෂාප් අය අපි කියන්නේ ටග් ගාලා අල්ල ගන්න පුළුවන් අය හරියට මේ යම් කිසි දෙයක් ඇනලයිස් කරන්න පුළුවන් අය සෞර්ධිනේ ඒ අය નિરાයාසයෙන්ම දක්ෂ මිනිස්සුම විය යුතු නෑ. තේරෙනවා නේද? ඒ අයට තියෙන හැකියාව තමයි ඒගොල්ලෝ දන්නවා කොග්නිටිව් ලෝඩ් එක මැනේජ් කරන්න. හරියට මැරතන් ධාවකෙක් හරියට මැරතන් එක දුවලා ඉවර වෙනකන් එයාගේ ශක්තිය හානි කරගන්න නැතෝ ඒ ගමන දුවනෝ වගේ මේ දක්ෂ පුද්ගලයෝ දන්නවා තමුන්ගේ කොග්නිටිව් ශක්තිය මැනේජ් කරගන්න කළමනාකරණය කරන්න ඒ සම්පූර්ණ විෂය කෙනෙක් ග්‍රහණය කරගන්න තාක්. ඒ වගේම සෞර්ධේනේ මේව දෙකක් තියෙනවා. කිලෝමීටරයක් දුවන්න කිව්වම කිසිම ආයාසයක් නැතුව දුවන්න පුළුවන් අයත් ඉන්නවා. කිලෝමීටරයක් ස්ප්‍රින්ට් කරන්න කිව්වොත් ඒකත් ඉතාම අපහසුතාවයක් නැතුව ස්ප්‍රින්ට් කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ අයට අපි කියනවා ඒගොල්ලන්ගේ ශාරීරික හොඳට ඒක අපි ෆිසිකලි ගත්තාම හොඳට ඒක පර්ෆෝමන්ස් ඇවිල්ලා තියෙනේ ඒගොල්ලන්ට. සෞර්ධේනේ කොග්නිටිව් ඩයිමෙන්ෂන් එකෙත් එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ තමුන්ගේ බුද්ධිය කොග්නිටිව් මේ හැකියාව නිතර 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 පුහුණු කරපු අය. ශාස්ත්‍රාලිකයන්, මහාචාර්යවරු, ගණිතඥයෝ, විද්‍යාඥයෝ ඒ වගේම මේ කාරණා දිහා ඉතාම ගැඹුරෙන් බලන්න පුළුවන් දාර්ශනික අය මේගොල්ලෝ හැමෝම පරිකල්පන ධාරිතාවේ වැඩි කරගත්ත අය. ඉතින් ඒගොල්ලන්ට කිලෝමීටර් දුර එක ගාණක් නැහැ. ඉතින් මේ මට්ටමට එන්නත් මුලින්ම අර පළවෙනි පියවර තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි කොග්නිටිව් ලෝඩ් එක මැනේජ් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඉතින් එහෙම අය තමයි පොඩ 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 ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ඒගොල්ලන්ගේ කොග්නිටිව් කැපැසිටි එක වැඩි කරගන්නේ. සෞරදීනේ එහෙනම් අපි කලින් ඉගෙන ගත්ත කොහොමද මිනිස්සු සමහර අය ස්මාර්ට් වෙන්නේ? කොහොමද දේවල් ටග් ගාලා කැප්චර් කරන්නේ? මොලේ කොහොමද හොඳට පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක කොග්නිටිව් ලෝඩ් එක පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මම කතා කරන්න යන්නේ කොහොමද හැමෝම ඒ මට්ටමට යන්න උත්සාහ කරන්නේ මොකද්ද තියෙන ක්‍රමවේදය කියලා. හරි. දැන් මෙන්න මෙහෙමද තව උදාහරණයක් ගමු ලස්සන දෙයක්.
හිතන්න යම්කිසි මිනිස්සෙක් ඉන්නවා කියලා. මේ මිනිස්සයාට මහා බඩු ගොඩක් දෙනවා, විවිධ ආකාරයට අවුල් වෙලා තියෙන බඩු ගොඩක්. දීලා කියනවා මේ බඩු ගොඩ මේ තියෙන තැන ඉඳලා තව තැනකින් තියන්න කියලා. සමහරවිට ඉගෙන ගන්නවා කියන දෙයත් එක්තරා ආකාරයක ඒ වගේ දෙයක්. අපි යමක් ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් යම්කිසි ද මීටින් එක ඔබට කාරණා කියනවා, ইনফরমේෂන් කියනවා කියන කෙනා ඔබ ඒකේ දෙයක් අල්ල ගන්නවා කියලා කියන්නේ. අපි කියන අර ෂාප් ගතිය කියලා. එහෙම වෙන්නේ මොකක්ද? ඒකත් මේ වගේ දෙයක්. ඔබට විවිධ ආකාර විවිධ එකිනෙකට සම්බන්ධ නැති මහා බඩු ගොඩක් දීලා මේක එක තැනක ඉඳලා වෙන තැනකට ගෙනියනවා වගේ වැඩක් ගෙනියන්නේ මේ යමක් අපි කොග්නිටිව්ලි කරනකොට, ඒ කියන්නේ බුද්ධිමය වශයෙන් කරනකොට ඒක අපි ගෙනිය ගන්න ඕනේ මොලේ ඇතුළට. තේරුණා නේද? අන්න ඒ වගේ උදාහරණයක් ගන්න මේක පැහැදිලි වෙන්න මම කියන්නේ. හරි? දැන් සෞර්ධයේ මේ මිනිස්යාට තියෙන රාජකාරිය තීරණය වෙනවා කාරණා තුනක් මත. ඒක තමයි මෙන්න මේක. පළවෙනි එක හිතන්න අර දීපු බඩුගොඩ මහා විශාල බඩුගොඩක් නක්. පුංචිය නෙමෙයි. වා කාමරයක් තරම් අවුල් වෙච්ච වියවුල් ජාලාවක් මේ මිනිහට දුන්නොත් ඒ මිනිහට අමාරු වෙනවනේ. එතකොට එයාට තියෙන කාර්යභාරය වැඩි. අන්න ඒ වගේ සෞර්ධයේ ඔබ යමක් අල්ල ගන්න උත්සාහ කරනකොට, ග්‍රහණය කර ගන්න උත්සාහ කරනකොට, ඉගෙන ගන්න උත්සාහ කරනකොට ඒ තියෙන දේ කොම්ප්ලෙක්සිටි එක, ඒ තියෙන දේ සංකීර්ණත්වය මත, ඒ අපි ග්‍රහණය කරන්න උත්සාහ කරන විෂයේ සංකීර්ණත්වය මත කොග්නිටිව් ලෝඩ් එකක් ගොඩනැගෙනවා. තේරුණා නේද? පරිකල්පනයේ වශයෙන් මේ ටිකක් බරක් ගොඩනැගෙනවා. අපි මේකට කියනවා ඉන්සෙන්ට්‍රික් කොග්නිටිව් ලෝඩ් කියලා. මේකට මන්ද සිංහ අස්තරේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඒ විෂය හා සැබැදී මේ පරිකල්පන වශයෙන් භාරයක් ගොඩනැගෙනවා. තරමට පුළුවන් විදිහට ට්‍රාන්ස්ලේට් කරේ. හරි, තේරුණා නේද? විෂය සමග විෂයට බද්ධයි ඒක. හරි, ඒ වගේම මෙහෙම හිතන්නකෝ. දැන් අර බඩු ගොඩක් ඔය නිකන් තියලා තිනව වෙනුවට කවුරු හරි කෙනෙක් ඉඳගෙන අර ඒ තියෙන අවුල් වියවුල් ජාලාව අර ඉන්න අහිංසක මිනිස්සුන්ට විසි කරනවා. ගණ්ඩ නෙමෙයි තියෙන්නේ, මිනිස්සුන්ට විසි කරනවා. එතකොට අර විසි කරන බඩු ටිකත් අල්ලගෙන ඒවයි තාස ආයාසයක් දරාගෙන තමයි අනිත් තැනක තියෙන්නේ. අන්න ඒ වගේ ඒ ইনফরমේෂන් එක ඩිලිවර් කරන හැටි, ඒ ইনফরমේෂන් එහෙම නැත්නම් තොරතුරු ඔබට ලබා දෙන විදිය අනුවත් කෙනෙක් මත කොග්නිටිව් ඩයිමෙන්ෂන් එකක්, කොග්නිටිව් ලෝඩ් එකක් ගන්න හිතනවා. තාම සරල විෂයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඕක කියලා දෙන්නේ මහා අමාරුකමයකට. නම් ඒක තේරුම් ගන්න මොලේ වෙහසන්න වෙනවනේ. ඕක තමයි සරලම දේ. තේරුණා නේද? අමාරු විෂයක් ඉගෙන ගන්න ගියාම මොලේ වෙහසනවා වැඩි. සරල විෂයක් අමාරු විදිහට කියලා දුන්නොත් ඒත් මොලේ වෙහසනවා වැඩි. තේරුණා නේද? ඔන්න දෙවෙනි කාරණාව. තුන්වෙනි එක තමයි හිතන්න අර මිනිස්සයා අර තියෙන මේ ලට්ට ලොට්ට සේරම ටික අර වියවුල් ජාලාව එක්කම ගිහිල්ලා තව දැනග තිබ්බයි කියන කිසිම විදියකට සෝට් අවුට් කරන්නේ මොකක් කරන්නේ නැතුව අර මිනිස්සයාට ඊට පස්සේ යම් කිසි දෙයක් අර අලුතෙන් තියපු තැනෙන් ගන්න කියලා කිව්වට ඒ අර තියෙන මහා මේ අවුල් වියවුල් ජාලාව තමයි අනිත් පැත්තේ තියෙන්නේ. එකම දේ අර මිනිස්සයා බඩු ටික උස්සලා වෙන තැනකින් තිබ්බා. නමුත් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට ඒ මිනිස්සයා මෙහෙම කරා කියලා හිතන්නකෝ. අර තියෙන මහා ලොකු බඩුගොඩේ තියෙන වීදුරු කෑලි ටික, වීදුරු අයිටම්ස් ටික එකතරකින් අරගෙන පුංචි ප්‍රමාණ වලින් ගිහිල්ලා තියෙනවා. යකඩ පොඩි කෑලි ටික ගිහිල්ලා වෙන වෙනම තියෙනවා. ලී කෑලි ලී අයිටම්ස් ටික ගිහිල්ලා තියෙනවා. එක වෙනස් තැන් තැන් වල ලස්සනට පිළිවෙලට ක්‍රමිකව ගොඩ ගන්නවා. සවල් දෙන ඊට පස්සේ අර මිනිස්සයාගෙන් වීදුරු බෝතලයක් ඉල්ලුවා, ටක් ගාලා බඩුගොඩ අවුස්සන්න ඕනේ නැහැ හොයලා දෙනවා. ඒ කියන්නේ සවල් දෙන මිනිස්සු මේ සංකල්ප තමුන්ගේ මොලේ ඇතුලේ ගොඩ නගා ගන්න ක්‍රමය අනුව ඒව නැවත ලබා ගන්න ගියාම ආයාසයක් දරන්න වෙනවා. ජර්මන් කොග්නිටිව් ලෝඩ් කියලා කියන්නේ මේකට. තේරුණා නේද? එතකොට අර මා වියවුල් ජාලා වගේම එහෙම මතක තියාගත්ත මිනිස්සයාට ඒ දැනුම පොඩි ප්‍රමාණයක් මෙයාගේ මොලේ තියෙනවා. නමුත් ඒකෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. නැවත තියෙන්නේ මා වියවුල් ජාලා වගේ යන ইনফরমේෂන් ටිකක් තියෙන්නේ. ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා රටාවන් ගොඩනැගිලා ඒවා දැනුම බවට පත් වෙලා නැහැ. තේරුණා නේද? ඔන්න ඔය කාරණා තුන මතක තියන්නේ. ඉන්සෙන්ට්‍රික් කොග්නිටිව් ලෝඩ් එක තියෙනවා. ඊට පස්සේ එක්ස්ට්‍රීනියස් කොග්නිටිව් ලෝඩ් එක තියෙනවා. අවසානයේ තියෙනවා ජර්මන් කොග්නිටිව් ලෝඩ් එක. සෞර්ධේනි, අපි මොකක්ද නියමට ලස්සනට බඩු ටික ගොඩ ගහගන්නේ කොහොමද අර මිනිස්සයා සාර්ථක විදියට? මෙන්න මේමයි එක කරන්නේ. හරි, දැන් ක්‍රමය කියලා දෙන්නේ. උදාහරණයක් ඇසුරෙන්න, ඇනලොජියක් අරගෙන කියන්නේ.
අර මිනිස්සයා මොකද කරන්නේ? මා බඩු ගොඩ එකපාර මා ගොඩක් උස්සගෙන ගිහිල්ලා වෙන තැනකින් නිකන් තබස් කාලා දියන්නේ නැහැ. ඒ මිනිස්සයා මොකද කරන්නේ? අර මහා වියුල් ජාලාව ළඟට ගිහිල්ලා එක් එක් ජාතියේ කොටස් වෙන් කරනවා. තේරුණා නේද? වෙන් කළා වීදුරු ටික වෙනම, ලී අයිටම්ස් ටික වෙනම, මෙටල් අයිටම්ස් ටික වෙනම. වෙන් කරලා මොකද කරන්නේ? ලස්සනට ඒ අයිටම්ස් ටික ගිහිල්ලා වෙන තැනක ගොඩ ගහ ගන්නවා. තේරුණා නේද? සෞර්ධිනි කාරණා තුනක් ඒ පුද්ගලයා කරනවා. දැන් මේක අපි ගමු අපේ කොග්නිටිව් විදියට. ඒ කියන්නේ බුද්ධිමය වශයෙන් අපි කොහොමද කරන්නේ? ඕනෑම සංකීර්ණ කාරණාවක්, සංකීර්ණ දෙයක් බ්‍රේන් ස්ටෝමින් කරන ඉතාම දරුණු මට්ටමේ මීටින් එකක් වෙන්න පුළුවන්. ඉහළ කොග්නිටිව් ඉන්වෝල්වමන්ට් එකක් වගේ මීටින් එකක් වෙන්න පුළුවන්. ඉතාම සංකීර්ණ අපි කියමු ක්වොන්ටම් ෆිසික්ස් පිළිබඳ තියෙන ලෙක්චර් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතන්න මහා අමාරු ගණිත කර්මයක් කරනවා වෙන්න පුළුවන්. සෞර්ධීනි අපි කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඕනෑම සංකීර්ණ කාරණාවක් කුඩා කොටස් වලට බෙදන්න ඕනේ. කුඩා කොටස්. අපිට මැනේජ් කරගන්න පුළුවන් පුංචි චංක්ස් වලට බෙදා ගන්න ඕනේ. තේරුණා නේද? පුංචි චංක්ස් වලට බෙදලා ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? ඒවා අතර සම්බන්ධතා අනුව ඒවා ගොඩවල් වලට ගහ ගන්න ඕනේ. තේරුණා නේද? ඔන්න ඔතන තියාගන්න. අතිශය වැදගත්. අතිශය වැදගත් සෞදි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? දෙවෙනි කාරණාව ගොඩවල් ටික ගහලා, තුන්වෙනි කාරණාව මේවා වෙන් වෙන් වශයෙන් ගිහිල්ලා අනිත් තැන තියන්න ඕනේ. කාර්යක්ෂමව අස්කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ ක්‍රියාවක්. කාර්යක්ෂමව දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ ඩවුන්ලෝඩ් කර ගන්නවා කියන මේ මොලේ ඇතුළට යමක් අල්ල ගන්නවා කියන්නේ ඔන්න වගේ දෙයක්. එකිනෙකට සම්බන්ධතාවයක් නැති විසිරුණු අදහස් රසකින් ඔබ ඔබේ මනස ඇතුලේ එකිනෙකට සහසම්බන්ධතා පෙන්වන්න පුළුවන් ඉතාම ව්‍යුහගත පද්ධතියක් ගොඩනගනවා. අන්න සෞර්ධේනි, එය තමයි දැනුම. එය තමයි නිවැරදිව යමක් කොග්නිටිව් වශයෙන් තීරුම් ගැනීමේ, පරිකල්පනයේ වශයෙන් තීරුම් ගැනීමේ ඉහළම මට්ටම. තේරුණාද? ඔන්න අපේ රික්වයර්මන්ට් එක සෞර්ධේනි. දැන් ඊළඟට කියලා දෙන්නම් ප්‍රායෝගිකව මේක කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා පොඩ 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 මේක අප්ඩේට් වෙනවා. ඉතින් මේකෙන් ඒකෙත් පොඩි රහසක් තියෙනවා. මම ලස්සනට කියලා දෙන්නම් කොහොමද අවසානයේ මේක කරන්නේ කියලා. සෞර්ධේනි, දැන් කොහොමද මේ කියපු දේ ප්‍රායෝගිකව කරන්නේ? දැන් මීටින් එකකට ගියා වෙන්න පුළුවන්, ලෙක්චර් එකකට ගියා වෙන්න පුළුවන්, පොතක චැප්ටර් එකක් කියවුවා වෙන්න පුළුවන්, YouTube වීඩියෝ එකක් ඇහුවා වෙන්න පුළුවන්, TV වැඩසටහන මොනම දෙයක්. කොහොමද මේක ප්‍රායෝගිකව කරන්නේ? මේක සෞර්ධේනි මනසින් කරන්න පුළුවන් ප්‍රැක්ටිස් එකත් එක්ක. එකපාර දැන් බැහැනේ. ඒකින්ද මේක ඔබට ප්‍රැක්ටිස් වෙනකන් ක්‍රමවේදයක් තියෙනවා ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන්. විද්‍යාත්මක වශයෙන් ඉතාම ඉහළ මට්ටම පිළිගැනීමක් තියෙන පරීක්ෂණ පවා කරලා තියෙන මම පල්ලේ අදාලා තියෙන ඔගොල්ලෝ බලන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි මේකට කියනවා කෝනෙල් නෝට් මෙතඩ් කියලා. කෝනෙල් කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඉතාම විශිෂ්ට ගණයේ යුනිවර්සිටි එකක්. අපි කියනවා අයිවී ලීග් යුනිවර්සිටි එකක්, ඉතාම විශිෂ්ට ගණයේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ යුනිවර්සිටි එක ආශ්‍රිතව ගොඩනැගුණු ක්‍රමවේදයක් වෙන්න ඕනේ. සෞර්ධේනි, මේ තුල අපි අර කතා කරපු මූලික සංකල්පය, ඒ කියන්නේ සංකීර්ණ අදහස් කුඩා කොටස් වලට බෙදීමත්, ඒ පස්සේ ඒ කුඩා කොටස් අතර එකිනෙක සම්බන්ධතා ආනුව ගොනු ගැසීමත්, ඊට පස්සේ ඒවා එකිනෙකට පරිකල්පණය කිරීම නැත්නම් එකිනෙකට මේ අපිට ලබා ගැනීම පහසු විදිහට ගබඩා කිරීමත් කියන කාරණා තුනම ගැබ් වෙලා තියෙනවා. ඉතින් සෞර්ධේනි, ඔබ දකින්නේ මේ රූපේ එක පැත්තක ඇත්තටම කෝනල් නෝට් එකක්. හරි, මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මේ මෙන්න මෙච්චර තාම සරල දෙයක් ගන්න. ඔබ මීටින් එකකට හරි ලෙක්චර් එකකට හරි ඕන දෙයකට ස්ටඩියක් හරි මොකක් හරි දෙයක් මේක ඔබ කැප්චර් කරගන්න අවශ්‍ය නම් හරියට මෙන්න මේක කරන්න. කොලයක් ගන්න. කොලයක් අරගෙන මෙන්න මේ වගේ කොටස් හතරකට කොලේ බෙදන්න. හරියට මේ අයි අකුරක් අඳිනවා. අයි අකුරේ අර මේ සිරස්ව තියෙන එක මේක පැත්තකට වෙන්න තමයි අඳින්නේ. එතකොට කාරණා මේ කොටස් හතරකට බෙදෙනවා. එතකොට වම් මැද තියෙන තීරුව පොඩ්ඩක් පොඩි. ඉතින් මේකේ උඩම කෑල්ල ඉතින් සරල දෙයක්. ඒක තමයි මේ ටොපික් එක. එහෙම නැත්නම් මූලික මේකේ තියෙන මේ මාතෘකාව දාගන්න පුළුවන්. දැන් අද නම් අපි කතා කරන්නේ කොහොමද මේක ගැන අපි පරිකල්පනීය වශයෙන් ඉදිරියට යන්නේ කියන. ඉතින් ඒකට සමගාමී මාතෘකාවක් දාගන්න, දිනේ දාගන්න, ඔය
කැමති එක ඕගොල්ලන්ට ඒක පාවිත් මේ මේ කොලේ නැවත භාවිතා කරන්න හොයාගන්න නෝට් එක හොයාගන්න පහසුව සඳහා විතරයි ඒක. සෞදේනි ඔන්න අපි වෙනවා වැදගත් කොටසකට. ඔබට පේනවාද කෝනල් නෝට් එකේ වම් පස්සේ තියෙන කුඩා තීරුව. මෙන්න මේ තීරුව භාවිතා කරන්න අර මම කියපු ඉන්සින්ට්‍රික් ඩයිමෙන්ෂන් එක ඉන්සින්ට්‍රික් ලෝඩ් එක සම්බන්ධ සංකල්ප විග්‍රහ කරලා කඩලා බෙදලා දැක්වීම සඳහා. ඒ කියන්නේ මේක තේරෙන්නේ ඕනෑම සංකීර්ණ කාරණාද කියන නෝට් ඒ කියන්නේ ලෙක්චර් එක වෙන්න පුළුවන් මීටින් එක වෙන්න පුළුවන් ඕකේ තියෙනෝනේ ප්‍රධානම මූලිකම කාරණා නැවත ස්ට්‍රෙස් වෙන ඉතාම ප්‍රධාන කාරණා තියෙනෝනේ අන්න ඒක අපි මේ කොටසේ යටතේ අපි ලියා ගන්න අපි මේ කොටසට කියන ක්ියුස් ක්ියුස් කියලා කියන්නේ ඉංගි වගේ අදහසක් මෙන්න මේ කොටස ඇතුලේ ලියා ගන්න තේරෙනව නේද එතන ප්‍රධාන කොටස් ටික තියෙනවා ඊට පස්සේ ඔබට අවශ්‍ය නම් පුළුවන් ඔබට මේ සංකල්පය දැන් අහනකොට අවශ්‍ය කරන ප්‍රශ්න ගොඩ නැගුණු ප්‍රශ්න තමුන්ට හිතුණු ප්‍රශ්න අඩුපාඩු තිබුණ තැන් ඒ වගේ ප්‍රධාන ආගයේ වශයෙන් දරුණු නම් ඒවත් අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් දැන් මෙතනදී අපි මොකද්ද උත්සාහ කරන්නේ අපි කිව්වා ඉන්සෙන්ට්‍රික් ලෝඩ් එකක් තියෙනවා ඕනෑම විෂයක් සඳහා ඒ විෂය මත පදනම් වෙච්ච යම්කිසි මේ සංකීර්ණ භාරයක් අපිට තියෙන ආයාසයක් තියෙනවා සමෘදේනි මේ තුල මේ කුඩා කොටස් වලට කඩනකොට මොකද වෙන්නේ අර ඉන්සෙන්ට්‍රික් ලෝඩ් එක අඩු වෙනවා අපේ මොළයට ප්‍රොසෙස් කරන්න තියෙන. ඒතර අර මහා විශාල එක විෂය කන්දරාවක් විදියට වෙනුවට කුඩා කොටස් වශයෙන් අපේ මොළේ ඒක ග්‍රහණය කරගන්න පුරුදු වෙනවා. තේරෙනවා නේද? අපි කියනවා ක්ියුස් කියලා. දෙවනි කොටසට අපි කියනවා දකුණු අත පැත්තේ තියෙන විශාල තීරුවට අපි කියනවා නෝට්ස් කියලා. නෝට් කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. ඔබ අර ක්ියු එකක් තිබ්බනේ වම් මත පැත්තේ තීරුවේ ක්ියු එකක් තිබ්බනේ. ඒ ක්ියු එකේ ලිව්වන යම්කිසි අදහසක් අන්න ඒ අදහසට පූර්විකාව සපයන්ඩ නෝට් එක පැත්තේ. තේරුණා නේද? ඒක සරල මට්ටමින් කිටියෙන් ඔබට මේක සඳහා වචන භාවිතා කරන්න පුළුවන් සරල කිටි විස්තර කිරීමක් භාවිතා කරන්න පුළුවන් රූප සටහන් භාවිතා කරන්න පුළුවන් විවිධාකාරයේ ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න පුළුවන් සමීකරණ පාවිච්චි කරන්න පුළුවන් රටා අඳින්න පුළුවන් ටිප්ස් වගේ දේවල් ලියා ගන්න පුළුවන් ඕනේ දෙයක්. එකම දේ තමයි අපි අර කියපු extraneous cognitive load එක. ඒ කියන්නේ මොකක්ද? මේක deliver කරන දැන් අපිට මේක තීරුම් ගැනීමේ පහසුවේ සඳහා අර ප්‍රධානම තියෙන කොටසත් Q එකත් අපි පුංචි කැලරි වලට කඩන. තේරෙනවද? ඒ කැලරි වලට කඩන්නේ කොහොමද? ගුණ වශයෙන්. මොකද කෙලින්ම අපි ලියන්නේ අර Q එක ඉස්සරහනේ අපි මේ කොටස් ටික ලියන්නේ අන්න ගුණ ගැසීමේ ක්‍රියාවලිය. තේරෙනව නේද? මේ විදිහට ඔබගේ විෂය ඩිවලොප් කරගෙන යන්න. අවසානයේ ඔබට තියෙනවා සමරි එක. ඒ කියන්නේ මේ කාරණාව ඔන්න බල මෙතනදි වෙන්නේ මොකක්ද? ද මීටින් එක හරි ලෙක්චර් එක හරි බුක් චැප්ටර් එක හරි මොනවාරි දෙයක් හරි ඉවර වුණාන් පස්සේ එයා රිෆ්ලෙක්ටිව්. ඒ කියන්නේ එයා කල්පනා කරන්න ඕනේ මොකද්ද මෙතන උනේ කියලා. සමරි එක. එතනින් මොකද වෙන්නේ? ඒ සමරි එක ලියනකොට කෙනෙක් මොකද වෙන්නේ? එයා අර ක්ියුස් ටිකක් බලන්න ඕනේ. ඊට පස්සේ එයා බලන්න ඕනේ එයා පැත්තේ ලියන තියෙන නෝට්ස් ටිකක් බලන්න ඕනේ. මේක සමරි එක කල්පනා කරලා ලියන නිසා. එයා මොකද කරන්නේ? එයාගේ මොළේ ඇතුළට මේ ව්‍යුහය එයා ඩවුන්ලෝඩ් කරගන්නවා. සාර්ථකව උත්සාහ කර බලන්න. ඔබට යෝජනා කරනවා. මේ ඉතාම ප්‍රබල ක්‍රමවේදයක්. ඔබ ශිෂ්‍යෙක් නම් යම්කිසි කාල ප්‍රාන්තරයන් තුල නැවත මේ කෝනල් නෝට් එක පරිශීලනය කරන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ලෙක්චර් එකක් නම් ලෙක්චර් එක ඉවර වෙලා සාමාන්‍යයෙන් පැයක් වගේ ඇතුළත ඊට පස්සේ ඒ දවසේ ඇතුළත ඊට පස්සේ ඒ වීකෙන්ඩ් එකේ ඇතුළත ඊට පස්සේ ඒ මාසේ ඇතුළත එකවරක් මම මේක ගැන කලින් කතා කරලා තියෙනවා. කොහොමද යමක් දීර්ඝ කාලිනව මතක තබා ගැනීම පිළිබඳ අපි කතා කරා. මේ ෆොගෙටින් කව මිනිස්සුන්ට දේවල් අමතක වෙනවනේ. ඒ අමතක වීමේ කර්ව් එක ඒ වක්‍රය ඔෆ්සෙට් කිරීම සඳහා තමයි අපි මේ විදිහට ඒක රිමයින්ඩ් කරගන්නේ. ඉතින් ඒ විදිහට කරා ශිෂ්‍යෙක් නම් මේක ඉතාම ඉහළ මට්ටමක තියාගන්න පුළුවන්. ඔබ සාමාන්‍ය වෘත්තිකයෙක් නම් එහෙම නැත්නම් ඔබ අධ්‍යයනය කරන කෙනාට ඒත් ඉතින් ඔබට අවශ්‍ය නම් මේක රිෆ්ලෙක්ට් කරගන්න පුළුවන් අවශ්‍ය නම් රීෆ්‍රෙෂ් කරගන්න පුළුවන් මේක කියෝලා. ඒ ඇරෙන්න ඉතින් සාමාන්‍ය අර රිෆ්ලෙක්ට් කරලා සමරි එක ලියනකොට සෞර්ධිනි මේක හොඳට ඔළුවට වැටෙනවා. ඉතින් එකපාර නෝට් එක බලනකොට සේරම අර දෝර ගල්නවා වගේ ටට ටට ටක් ගහලා
අපි ස්ට්‍රක්චර් වෙලානේ තියෙන්නේ. අපිට මේක ගන්න පුළුවන් නෝට් එක බලපු ගමන් ඒ කතාව එහෙමම නැවත රිෆ්ලෙක්ට් කරගන්න පුළුවන්. ෂාප්ලි මේ මේව අතර මේ සම්බන්ධතාව ඔබට පේන නිසා ඉතාම පහසුවෙන් තියෙන අඩුපාඩුකම් විග්‍රහය වෙලා නැති තැන් එහෙම නැත්නම් මොනවද අපි තව දේවල් කරන්න ඕනේ ඉම්ප්‍රූව් කරන්න ඕනේ මේ සියල්ල සෞර්ධින් තට්ටක් ගාලා ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මම කියන දෙයක් නෙමෙයි. පල්ලයාසේරම සයන්ටිෆික් ලිටරේචර් දාලා තියෙනවා. මම ආරාධනා කරනවා ඔබට ඒ කීවල බලන්න කියලා. සෞර්ධියේ නාද කියලා දුන්නේ කොහොමද? අපි අපේ පරිකල්පන බුද්ධිය ඊටාම ඉහළ මට්ටමකට ගෙන යන්නේ මේ ඊටාම සරල කාර්යක්ෂම ක්‍රමවේදය භාවිතා කරලා කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ජීවිතයට යමක් මේ හරහා ගන්න ඇති කියලා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකක් අපි හමු වෙමු. බොහොම ස්තුතියි එතකන් මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.